බෙදුම්වාදී කොටි තස්තවාදය පවතිද්ධී හා, ප්‍රභාකරන් ජීවත්ව සිටියදී. දෙදස් එක දෙදස් හතර කාලේ අගමැති දූරය දරමින්, හදිසි නීතිය ඉවත් කළ රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ංකාවේ අටවන විදායක ජනාධීපතිදූරය දරමින් පාර්ලිමේන්තුවේ වැඩිචන්දයෙන් හදිසි නීතිය සම්මත කරගෙන බලාත්මකර ඇත. ආ්ඩුක්්‍රම ව්‍යවස්ථාවේ එකසිය පනස් පස් වන ව්‍යවස්ථාව අනුව විදායක ජනාධිපතිවරයා සතු අභිමතා අනුසාරී බලය උපයෝගි කරගෙන හදිසි අවස්ථාවක් නිවේදනය කර එම නිවේදනය පාල්ලිමේන්තුව කැඳවා අනුමත කර ගැනීම කළ යුතුවේ. ඊයේ පාල්ලිමේන්තුව තුළ සිදු වූයේ එයයි. අධිකරණයකදී අභියෝගයට ලක් කළ නොහැකි හදිසි අවස්ථාතත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම හා හදිසිනීතිය ගැන අදපි අහසට හිතමු. හදිසි නීතිය බලාාත්මක කර ඇත්තේ එද්දා නොමසි හතළි සතේ අංක විසිපහදරණ මජන ආරක්ෂක ආකඥාපනත ප්‍රකාරවයි. හදිසිනීති රෙගුලාාසි පැනවීම මහාජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහෞරු කිරීම සහ සමාජයේ යහපයවත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබාදීම ආශ්ඥා පනතේ අරමුණ බව පූර්විකාවේ සඳහන් කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යෝස්ථාවේ එකසිිය පනස්පස් වන වගන්තියේ පළමු උපවගන්තිය ප්‍රකාරව ඉද ශනොමසසි හි සවසරේ බලාාත්මක කෙරුණු මහජන ආරක්ෂක ආඥා පනතද ඉදශ නොමසේ හැත්තාටේ ආණ්ඩුකම व්‍යවස්ථාව යටතේ. බලාාත්මක කෙරුුණක් බව පිළිගෙනෙන අතර එහි දෙවන උපවගන්තිය ප්‍රකාරව, මහජන ආරක්ෂක ආශඥාපනත යටතේ හෝ තත්කාලේ බලපවත්නා නීති යටතේ හෝ හදිසි අවස්ථා නියෝග සෑදීමේ බලය ජනාධිපතිවරයා සතුවේ. කෙටියෙන්ම කියන්නේ නම් මජන ආරක්ෂක ආශඥාපනතය ඇති බලතල විදාායක ජනාධිපතිවරයාට හිමිවන්න බවයි. මහජන ආරක්ෂක පනතේ හත්වන වගන්තියට අනුව රට තුළ හදිසිනීති රෙගුලාසි පැනවූ පසු හදිසි නීතිය පවත්නා කාලය තුළ රට තුළ පවතින අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහලින් හදිසි නීතිය බල පැවැත්තේ. එමෙන්ම කිසිදු හදිසිනීති රෙගුලාසියක් හෝ හදිසිනීති යටතේ පණමුල් ලබන වෙනත් කිසිදු නීතියක් හෝ නියෝගයක් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්න කිරීමේ හැකියාවද මහජනතාවට නොමැති බව අටවන වකන්තිය ප්‍රකාශ කර සිට. ඒත් ආණ්රුකම ව්‍යවස්ථාව අක්‍රියකිරීමට හදිසිනීති රෙගුලාාසි වලට නොහැකිිය. එමෙන්ම සෑම දිනතියකට වරක්ම පාල්ලිමේන්තුවේ අනුමැතියකින් හදිසිනීතිය දීර්ග කරගත හැකිය. හදිසිනීති යනු ඇඳර්ණීතිය ලෙසද බොහෝ අයසලකති. ඒත් ඇදිර්ණීති යනු හදිසිනීති යටතේ ජනාධිපතිවර්රයාට පැළවිය හැකි රෙගුලාසි වලින් එක් බලතාලයක් පමණි. හදිසිනී රෙගුලාාසි මගින් ආණ්ඩුකම් ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ගණනාවකට සීමමා පැනවේ. එම සීමාකිරීම් හදිසි අවස්ථා රගුලාසි වලින් වැලැක්පීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික වියුතු බවට වන කිසිද්දු ආණ්ඩුකම් ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක්ද නැත. එහිදී හුුවගක යුතු ලෙස ක්‍රියාකිරීම සම්පූර්ණයෙන්ම විදායක ජනාධිපතිවරයාගේ හොඳහිත මත පවතින්නකි. මූලික අයිතිවාසිකම් හා, අකුත් නීතිවලින් පැනනගෙන අයිතිීන් ගණනාවකට හදිසි නීතිය මගින් සමා පැනවේ. ඒවානම් නිර්දෝෂී බවටවන පූර්ුව නිගමනය ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දන්ඩනය නීතිය ඉදිරියේ සමානත්වය හා වෙනස්කම් නොකිරීම අත්තරංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහාාවන සාමාන්‍ය නීතිමය ක්‍රියාවලිය අදහස් ප්‍රකාශනයේ රැස්වීමේ සමාගම් පැවැත්වීමේ ගමන් කිරීමේ රැකියාවේ ආගමේ සංස්කෘතිය සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළවන මූලික අයිතිවාසිකම් සීමාවේ. එමෙන්ම මූලික අයිතිවාසකම් කඩවීමට එරහිෙව ශ්‍රේෂ්ඨාධකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොුණුකිරීමේ අයිතියද මාජනතාවට අහිමි වේ. එමෙන්ම හදිසි නීති යටතේ පොලිසියට හා හමුදාවට පහත බලතල හිමිවේ. වරෙන්තුුවක් නොමැතිව සැකකරුවන් අත්තලංගුවට ගැනීම සෝදිසි වරෙන්තුුවකින් තොරව ඕනෑම ස්ථානයක් සෝදිසි කිරීම, සැකකරුවන්ගේ පාපොච්චාරණ සාක්ෂිලෙස යොදාගැනීම, නිශ්චල හා චංචල දේපල රජයේ පාලනයට ගැනීම, සැකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය හමුදාවට පැවරීම, නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට හමුදාවට බලය ලබාදීම, රැස්වීම් පැවැත්වීම සීමාකිරීම, නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇපලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මයිස්ථාත්වරුන්ට අහිමිවීම ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝගමත සැකකරුවන් රඳවාගැනීම ආදී බලතල ගණනාවක් හිමිවේ. ්‍රානිල්වි ක්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ අටවන විදාායක ජනාධිපතිවරයා බවට පත්වන්නේ ජනතා අරගල නිසාය. මිනිස්සුන්ට තම ජීවිතය, පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආහාර, ගෑස්, තෙල්, කිරිපිටි, සීනි, පොහොර ආදී සෑම දෙයක්ම ලබාගැනීම සඳහා පෝලිම්වල අන්ත දුක්විඳීමට සිදුවීමේ ප්‍රතිඵලය මහා ජනතාව පාරට බැසීමයි. තැන තැන මතු වූ කුඩා කුඩා උද්ගෝෂණ මහා ආවේගයක්ව ජන අරගලයක් බවට පත්විය. මහ ජනතාවගේ පීඩාවට දුකට හා අසහනයට පිළිතුර හදි සිනීතිය නොවන බව ආඩුව ඉක්මණින්ම අවබෝධ කරගනු ඇත.